අයිබෝවන් සුබ දැසනක් අද අප්‍රේල් මාසයේ 24 වෙනිදා සෙනසුරාද දවසක් අපි කවුරුත් සාමාන්‍ය ලෝකෙ වෙන්නේ නොහිතන දේවල් මුළු ලෝකයේම කිසියම් ආකාරයක නැවත අනතුරක කොවිඩ් සමග ලංකාවට විතරක් එතනින් බැහැර වීමේ ඉඩක් නැහැ අපිත් ඒ අවධානම එලෙසම ඒ මට්ටමට වෙත් තිබෙනවා අවුරුද්දෙන් පස්සේ කතා කරමු කවුරුත් නොසිතන්නේ නැති කොයි පිළිබඳව මේ තරම් සංවාදයක් නැවත ඇති වෙන්න ඉඩ තියෙයි කියලා කෙසේ වෙතත් නැවත වන්නක් ඇති වෙලා හොඳයි ආරම්භමු අදත් පත්තරේ විස්තරේ ආරම්භම කොයි පිළිබඳ කතාවකින් නෙමෙයි මීට පැය දෙක තුනකට පෙර වාර්තා වූ සිදුවීමකින් පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහෝගේ සොහොයුරු රියාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා ඔවුන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරන්නේ දැන් අපි යමු යමු අද අලුයම ඔහු අත්අඩංගුවට ගැනීමේ දර්ශන වෙත අද අලුයමයි රිෂාඩ් බදුර්දීන් සහෝගේ සොයුරු රියාජ් බදුර්දීන් අත්අඩංගුවට පත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ඔබ දකින්නේ රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපස අත්අඩංගුවට පත්වීමට පෙර ආතුව දර්ශන බදුර්දීන් ගේ සොයුරු රියාජ් බදුර්දීන් මීට පෙර අත්අඩංගුවේ පසු වූ රහස් පොලිසියේ ඉන් ඔහු මුදාහැරීම පිළිබඳව රටේ බරපතල සංවාදයක් ඇතිවීමෙන් පසුව තමයි දැන් නැවතත් රියාජ් බදුර්දීන් සහ රිෂාඩ් බදුර්දීන් සහෝදරයන් සහ අත්අඩංගුවට ගත් උනේ. මුදාවිය ලබා දීම සම්බන්ධයෙන් කියලා තමයි එතුමාවයි එතුමාගේ සහෝදරයාවයි මේ වෙලාවේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. මල්ලිව මල්ලිගේ ගෙදරදී ආව අත්අඩංගුවට අරන් තිනවා. රිෂාඩ් මැතිතුමාව මෙතනදී දැන් එයාගේ ගෙදර ඉඳලා අත්අඩංගුවට ගත්තා. ඒ පිළිබඳ වාර්තාවෙන් පසු ආරම්භමු කොවිඩ් පිළිබඳ වාර්තාවන්. බොහෝ අය කතා කරලා මේ දවසේ මහපු දෙයක් තමයි රට ලොක්ඩවුන් කරයිද දීර්ඝ සතියන්තයක් නිසා අද හෙට සඳුදා පෝය රට වහයිද වගේ කාරණාවන් ඩිස්ත්‍රික් අතර ගමනාගමනය නැති වෙයිද අඩු වෙයිද ලොක්ඩවුන් කරා නේද මේ වගේ කතා රට වහන්නේ නැහැ ඒත් පරිස්සම් වන්න යුද හමුදාපතිවරයා කියන්නේ පැතිරෙන නව ප්‍රභේදය දරුණුයි ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි එහෙමයි කියන්නේ अभियोगे तेरुमगिन वगकी मेटु करमु अमति केहली हेम कियादी महाचार्य नीलिका मलविगे तारुण आयट बोवी मे प्रवणतावय इहलाय जनाधिपति ज्येष्ठ उपदेशक ललित वीरतुंग दडी पीवर नोगन्ने जनता पीडने अडु करन्नाय मे रक्षण श्रीयंतगे वार्ताव ईए रजे प्रवृत्ति डिपार्टमेंट ती पवती प्रवृत्ति साक्षात्कारवेदी मे अनावरणे वेन्ने हबेई सीमावन पनुवे नति उनात अत्यावश्य हेतुवकट हर डिस्ट्रिक्ट अतर गमनागमनय सीमा करन लेस जनताव टगेन इलीमक करनवा एक्रस्वीम अवम करन्न हकी ताक तुरट निवस හමුදාපතිවරයා ඉල්ලීමක් කරන්නේ විවිධාකාර උත්සව විනෝද චාරිකා සංවිධානය කරලා තිබෙනවා නම් මේ දවස් කීපේ යන්න ලොකු නිවාඩුවක් එන නිසා දවස් 3ක ඒ නිසා නිවාඩුව ගෙදරට වෙලා නිවාඩුවෙන් ගත කරන්නේ ටිකක් ආందోళනාත්මකයි මේ තීන්දුව යමක් කියන්න උත්සාහ කරන්නේ නැහැ රට වැහුවේ නැත්තේ ඇයි කියන කාරණාව ලොක්ඩවුන් කරගෙනත් බෑ වෙනත් ප්‍රශ්න ලොක්ඩවුන් කිරීම උත්තරයක්ද කියන ප්‍රශ්නේ තමයි මතු කරලා තියෙන්නේ කෙසේ වෙතත් වැහුවා නම් හොඳයි නේද මේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලීමක් කර තිබුණේ අඩුමතර මේ දින 3 වහන්න කියන කාරණාව නමුත් ප්‍රායෝගිකව ඒකේ තියෙන ප්‍රශ්න පිළිබඳව ගැටලුවකුත් තිබෙනවා නමුත් වැහුවේ නැහැ ඒ අතරේම PCR ප්‍රමාණය පහුගිය දිනවල දෛනිකව කරන ප්‍රමාණාත්මක අඩුවීම නිසා රෝගීන් පිළිබඳව නිවැරදි දත්ත ප්‍රමාණයක් ලබා ගන්න තිබුණු අපහසුතාවය මේ වගේ ප්‍රශ්නත් ගණනාව බලපෑවද ප්‍රශ්න නෙමේ දැන් මේ එන දෙයට මුහුණ දෙන්න උත්සාහ කරමු ප්‍රශ්න කතා කර හිටොත් එතන තමයි නතර වෙන්නේ ලංකාදීපයට මු කොරෝනා පාලනයට නීති මාලාවක් ටියුෂන් රැස්වීම් තහනම් සරසවි අරින්න බැහැ සනකිලි සංගීත වෙරළසාද කැසිනෝ නයිට් ක්ලබ් තහනම් රංජන් කස්තුරගේ වාර්තාව
කොරෝනා වෛරසය තදින් පැතිර යාමේ දැඩි අවධානමක් යලි හටගෙන ඇති නිසා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් සාමාන්‍ය ජන ජීවිතය ගත කළ යුතු ආකාරය සඳහන් විශේෂ උපදෙස් මාලාවක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය කටයුතු අමාත්‍යාංශය ඊයේ නිකුත් කොට තිබෙන බව තමයි මේ වාර්තාව විස්තහන් වෙලා තිබෙන්නේ පිහිනුම් තටාක වසලා අවමංගල උත්සවයට උපරිමයේ 25යි සම්මන්ත්‍රණ වැඩමුළු වලට උපරිමයේ 50යි ළමා උද්‍යානත් වසා තබා තිබෙනවා ඒ නිසා මෙවර යම් විශේෂත්වයක් තිබෙන බව කියනවා තරුණයන්ට වැළඳීමේ ප්‍රවණතාවයේ තරමක් වැඩි බව සඳහන් කරලා තියෙනවා ඒ නිසා මේ ප්‍රභේදය තරමක් මීට පෙර වාර්තා වූ ප්‍රභේදයට වඩා වෙනස් කියලායි කියන්නේ ඒ නිසා කෙසේ වෙතත් අපේ පරිස්සම අපිම භාවිතා කරගමු දැක්කනේ අර මේ අලුත් අවුරුදු නිවාඩුවේ හෝටන් ප්ලේස් එකට ගියපු ආකාරය වාහන ගොඩ විතරයි දැක්කේ නුවරළියට ඇතුල් වෙන්න කිලෝමීටර් 18ක පෝලිම මුකුත් කියන්නත් බැ නමුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒවක් කළා නම් තමයි වඩා සුදුසු අද මේ වගේ තත්ත්වයක් ගැන පාත්‍රයේ වාර්තා වෙන්නෙත් නෑ අපිට කියන්න වෙන්නෙත් නෑ කෙසේ වෙතත් සිදුවෙන ඕන දේවල් නෙමෙයි නමුත් සිදු වෙලා තියෙනවා දිවයිනටම කොරෝනා පාලනයට මාර්ගෝපදේශ 48ක් ගෙදරින් එළියට යන්න පුළුවන් දෙදෙනටයි පාසල් පෙර පාසල් දිවා සුරකම් වලට 50යි සුපිරිවෙළඳසල් වලට අත සීමා මහජනයා රැස්වෙන්නත් බැහැ මේ ශාම් නුවන් ගණේවත්තගේ වාර්තාව කොවිඩ් 19 තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද සිට මැයි 31 වෙනිදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ අලුත් මාර්ගෝපදේශ මාලාව නිකුත් කොට තිබෙන බව තමයි සඳහන් කොට තිබෙන්නේ ඒ නිසා එය මැයි 31 වෙනිදා තෙක් අදාළ වන බව සඳහන් කලියුතුයි ඒ අතරෙම කවුරු හරි මේ බක්පෝය ඉලක්ක කරගෙන අනුරාධපුර යන්න හිටියා නම් හිටියද සූදානම් වෙලා හිටියද විනෝද චාරිකාවක් හරි වන්දනා ගමනක් විදියට අනුරාධපුරේ බක්පෝයට කණ්ඩායම් වශයෙන් අටම ස්ථානයට එන්න එපා පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ පර්සි කුරුණේරු සහ මිහින්තලේ රංග චතුගේ වාර්තාවක් වශයෙන් මේ අපි උපුටගන්නේ අද දිවයින පුවත්පතේ වාර්තාවක් වශයෙන් ලබන සඳුදා දිනටදී තිබෙන බක්පුර පසළොස්වක පෝය දිනයේ ඇතුළු එළඹෙන සතියන්තයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටම ස්ථානයේ වන්දනා කිරීමට පැමිණීමේදී කණ්ඩායම් වශයෙන් පැමිණීමෙන් වලකින්නේයි උන්වහන්සේ ඉල්ලීමක් කොට තිබෙනවා මොකද අනුරාධපුරයේ තත්ත්වය ඒ තරම් යහපත් නැති බව තමයි සඳහන් කරන්නේ ඒ නිසා කොවිඩ් රෝගීන් ගණනාවක් වාර්තා වීමෙන් පස්සේ මේ තත්වයට මුහුණ දීමේ අරමුණෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් ඊයේ පැවැත්වුණ සාකච්ඡාවක් ඒ නිසා කණ්ඩායම් වශයෙන් පැමිණ බැතිමුතුන් ඒ කියන්නේ බැතිමුතුන්ට එන්න මේපා කියන කාරණාව නෙමෙයි නමුත් කණ්ඩායම් වශයෙන් පැමිණ අය පැමිණීම ඒ වගේ ට්‍රිප් එකක් විදියට රැස් වෙලා පැමිණෙන අය පැමිණෙන සූදානම් වෙන අය පැමිණෙන්න එපා කියන ඉල්ලීම තමයි ඒ සිදු කරලා තියෙන්නේ ඒ අතරේම අපි ලංකාදීපයට එමු පාසල් පිළිබඳ තත්ත්වය ධර්මක් අවධානම් සහගතව සහ ගැඹුරින් හිතන්න වෙනවා මිනුවන්ගොඩ පාසල් 15ක් අවධානමක සිසුන් 10 දෙනෙක්ට මව්පියන් 14 දෙනෙකුට ගුරුවරයෙකුට කොරෝනා සිසුන් 78 දෙනෙක් නිරෝධායනයට නැගෙනහිර පාසල් 3ක් වහයි මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවධානමක් හටගෙන ඇති බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා ප්‍රකාශ කරනවා මිනුවන්ගොඩ පාසල් කිහිපයක සිසු සිසුවියන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇති අතර මව්පියන් 14 දෙනෙකුද ගුරුවරයෙකුද මෙලෙස ආසාදිතයන් බවට පත් වී ඇති බව තමයි මේ වාර්තාව විස්තහන් කොට තිබෙන්නේ ඒ නිසා එහි තත්ත්වයත් ඒ තරම් යහපත් නැහැ පාසල් පිළිබඳ තත්ත්වයත් ඒ නිසා පාසල්වල පැමිණෙන්න පුළුවන් ප්‍රමාණය 50%කට අඩු කරලා තියෙන පන්ති කාමරයක ප්‍රමාණය වාරේ පොළ ග්‍රාම නිලධ හරි වසම් දෙකක් හුදකලා කරයි දැන් රජයේ ප්‍රතිපත්තිය සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ඒ අදාළ අවධානම් සහගත ප්‍රදේශ හුදකලා කරමින් ගමන් කරන රංජන් කස්තුරගේ වාර්තාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ කුඹුක්ගැටේ පොලිස් වසමේ නිරාවිය ඒ වගේම වැල්ලව පොලිස් වසමේ නිකදලපොත ග්‍රාම නිලධාරී වසම් ඊයේ පෙරවරු 7 සිට හුදකලා කළ බව තමයි මේ වාර්තාව සඳහන් කොට තිබෙන්නේ ඒ වාරියපොළ තත්ත්වය දැන් බලමු රුහුණු සරසවියේ ඉංජිනේරු පීටෝ සිසුන් දෙදෙනෙකුට කොරෝනා සරසා විවෘත කිරීමත් සති දෙකකින් කල් ගිහිලා තිබෙන 27 වෙනිදා සරසා විවෘත කරන්න තිබුණේ ඒ අතරෙම කරාපිටි රෝහලේ රෝගීහු 6 දෙනෙක් ආසාදිතව හම්බන්තොට රාජ්‍ය බැංකුවක් වසයි සිව් දෙනෙකුට කොවිඩ් උණවටනේ ඩීජී සුගතපාලගේ වාර්තාව රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීටියේ සිසුන් දෙදෙනෙකුට සහ කරාපිටි රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලැබෙමින් සිටි 6 දෙනෙකුට කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා වවුනියා මේ අය වාර්තාවනේ වවුනියාව වේයන්ගොඩ
කියන ප්‍රදේශවලින් තමයි වාර්තා වෙන්නේ. ඒ සරසවියේ තත්වය ඒ මේ ඔක්කොම අතරේ තාම අපි ඉතින් එහෙම සාමාන්‍යයෙන් අපිට මතකයේ තියෙන්නේ බොහොම කෙටි කාලයයි සහ අපේ වගකීම පිළිබඳව අපි අපෙන් මහගමු අපි කාටවත් බැන බැන චෝදනා කරන ක්‍රමයේ උදේ පහන්දර ඉන්න ඕනේ අපේ තින වකීම අපි අපෙන් මහගමු සහ අපේ මතකය කොරෝනාස්සේ සද්දෙට සංගීතය 6 දිනක් අත්අඩංගුවට මේ කොහොම දේවල් කතා කරද්දි දයාරත්න අඹෝගම අනුරාධපුරයේ සිට වාර්තා කරන්නේ කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් කිඩවරම් කුලමදී සංගීත ප්‍රසංගයක් පැවැත්වූ 6 දිනක් සහ සංගීත භාණ්ඩ රැසක් සමග පෙරේදා අත්අඩංගුවට ගත් බව මේ මැදවච්ච පොලිසිය කියනවා කිඩවරම් කුලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 35 අතර වයසේ පසුවන 6 දිනක් මූල් බලපත්‍ර ලබාගෙන නැතුව අධික ශබ්දයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර හා සංගීත භාණ්ඩ භාවිතා කරමින් කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් සංගීත සාදයක් පවත්වන බවට පොලිසිය 119 දුරකථන අංකයට ගැමියෙක් පැමිණිල්ලක් කරලා තියෙනවා මේ ඔස්සේ තමයි මේ පරීක්ෂණ කටයුතු සිදු කරලා තියෙන දැන් විදේශ රටකින් විදේශ රටවල් වල නම් දැන් බ්‍රිතාන්‍ය වගේ සාමාන්‍යයෙන් තියෙන මාර්ග උපදේශ අනුව නිවසක් ඇතුළට පුද්ගලයෙක් ගන්නත් බෑ නිවසක් ඇතුළට තාම තියෙන නීතිය 6 දෙනයි තමන්ගේ වත්තට විතරයි ගන්න පුළුවන් ගේ ඇතුළට ගන්න බෑ යම් කිසි විදියක පැමිණිලා ගියොත් පවුම් 800ක විතර දඩයක් ඒ නිසා පුද්ගලයෙක් එන්නත් බයයි තව කෙනෙක් ගන්නත් බයයි ඒ නිසා අපිත් එවැනි තත්වයකට යා යුතු වෙනවා ඒ කියන්නේ බොම ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලීම් කරලා ලෙන්ගතුව මේක කරන්න බැරි නම් නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා ත්‍රිකුණාමලයට සංචරණ සීමා දිනමිනේ වාර්තාව මහින්ද අලුත් ගෙදරගේකින් COVID-19 වසංගතයේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තුල සංචරණ සීමා පනවන්න රජය තීරණය කොට තිබෙන බව තමයි මේ වාර්තාවේ සඳහන් කොට තිබෙන්නේ ත්‍රිකුණාමලයේ තරමක් අවදානම් සහගත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තුල COVID-19 වෛරසයේ පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනා ගන්නවා ඒ නිසා අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්න කියලයි නැගෙන පළාත් ආණ්ඩුකාරණී අනුරාධ යහම්පත් මහත්මිය ඉල්ලීමක් කරන බව සඳහන්ලා තියෙන නිසා ත්‍රිකුණාමලයේ තත්ත්වයත් ඒ තරම්ම සුබදායක නැති බව තමයි පේන තියෙන නිසා සියලු දෙනාගේ අවධානය ඒ දෙස යොමු වන්නට අවශ්‍යයි නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වார்த்தාවන් එක් අරගෙන බලන විට සෙසු වார்த்தාවන් දෙස අවධානය යොමු කරන විට ඊටාම ගැටලු සහගත තත්ත්වයක් අපිට තිබෙනවා ඒ කියන්නේ මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් අපි සියලු දෙනා සාමූහිකව මේ මුණ දේ යුතු ආණ්ඩුවට බැන අපිට පුළුවන් මෙතනට ඇවිල්ලා ආණ්ඩුවට බයින ආණ්ඩුව ලොක්ඩවුන් කරන්නේ නැද්ද මේ PCR අඩු කළේ මොකද කොවිඩ් ආත්මක ඒ නිසා මේවා බැන ඉන්න එක නෙමෙයි දැන් මෙතනින් බැන ගන්න පුළුවන් පස්සේ ඉස්සෙල්ලා මේකෙන් ගොඩ එන්න බලමු ඒ නිසා යම් යම් අය අපි දැක්කා පහුගිය කාලේ කොවිඩ් තව මාස 3යි කියලා කිව්වා 150කින් කොවිඩ් ඉවරයි කියලා කිව්වා නිසා අපි එතකොටත් කිව්ව එක තමයි අපි පොඩ්ඩක් ඉක්මන් නොවි ඉමුද මේ වගේ ඉලක්කම් ප්‍රකාශ කරනකොට කියලා ඔය සමහරු ඡන්ද කාලේ කිව්වේ නේද සිංහල අවුරුද්දට කලින් අපි ආණ්ඩු දී කොහොමනම් කමක් නැහැ අපි ආණ්ඩු ගන්නව ඒක කම නැහැ දේශපාලනඥයෝ කියන ඒවා නම් අපිට වැඩක් නැහැ හැබැයි සෞඛ්‍ය පිළිබඳ බලධාරීන් ඒ කාර්යසාධක බලකායවල අය ඔහොම කියනකොට කොවිඩ් පිළිබඳ කිසිම කෙනෙක්ට කිසිම තක්සේරුවක් සහතිකයක් දෙන්න බෑ ලෝකේ කාටවත් මේක දෙවනි රැල්ලද තුන්වෙනි රැල්ලද සිවෙනි රැල්ලද කිසිම දෙයක් දෙන්න බෑ මොකද අපේ පාලනයේ තියෙන එකක් නෙමෙයි අන්න ඒ නිසා නව ප්‍රභේදයක් විද්‍යාත්මකව හඳුනගෙන නැහැ රවි කුමුදේශ් කියන්නේ මේ දිනමින පුවත්පතෙන් අපි උපුට ගන්න මේ ප්‍රභේදය පිළිබඳ ඔහු එල්ල කරන කිසියම් ආකාරයක චෝදනා පත්‍රයක් වශයෙන් තමයි මේ සඳහන් වෙන්නේ උපාලි කරුණරත්නගේ වාර්තාව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීම පිළිබඳ පර්යේෂණ කිරීමේ හැකියාවක් මෙරට සෞඛ්‍ය මාත්‍යාංශයේ රසායනාගාරවලට නොමැති බැවින් නව කොවිඩ් ප්‍රභේදයක් තිබෙන බවට පැවසීම විද්‍යාත්මක සත්‍යක් නොවන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිවේදින්ගේ සංගමේ සභාපතිවරයා කියන්නේ රවි කුමුදේශ් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණක් යම් තරමකට එවැනි පර්යේෂණ කර තිබුණත් ඒ ජාතික වශයෙන් කළ දෙයක් නොවන බව තමයි සඳහන් කරන්නේ නිසා මේ යදාල සෞඛ්‍ය බලධාරීන්ගේ වාක්‍යයක් වෙනවා මේ ඇත්තටම නව ප්‍රභේදයක්ද එහෙම නැත්නම් අලුත් අවුරුදු පොකුරක්ද කියන කාරණාව කියන්න මොකද අසල්වැසි ඉන්දියාවේ ලක්ෂ 3 ඉක්මනව දෛනික ආසාදන 2000 ඉක්මනව මරණ දෛනිකව නිසා මේක අලුත් ප්‍රභේදයක්ද එහෙම නැතිනම් පැරණි ප්‍රභේදයම අලුත් අවුරුදු උදාවේ එකතුව නිසා සෞඛ්‍ය පුරුදු අතහැරීම නිසා වෙච්ච දෙයක්ද කියන ප්‍රශ්නේ. නමුත් මේක බරපතල කමෙන් මේකයි අලුත් කොරෝනාවේ මූලික ලක්ෂණය නියුමෝනියාවයි.
මේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතුවීමටත් පෙර නියුමෝනියා තත්වයක් මතුවීම ශ්‍රී ලංකාව තුළ මෙවන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන බව තමයි කියන්නේ. නිසා මෙන්න මෙතන තමයි බරපතලම තත්ත්වය පවතින්නේ. නිසා මේ රෝගයේ උත්සන්න වන තුරුම රෝගය ආසාදනය වී තිබෙන බව දැනගන්ට නොලැබෙන බව පැවසුවේ මහතා. මේ නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව තමයි සඳහන් කරන්නේ. නිසා උගුරේ අමාරුවක් කියලා කියන්නේ රෝගයක් නෙමෙයි, රෝගේ ලක්ෂණයක්. ඉතින් ඒ නිසා රෝගේ ලක්ෂණයක් ආවම තමයි අපි සාමාන්‍ය ස්වභාවය අපි රෝගයක ලක්ෂණකින් පස්සේනේ අපි රෝගයක් පිළිබඳව සැකයක් ඇති කරගන්න. නමුත් රෝගේ ලක්ෂණය මතු පිටින් පේන්න ගන්නකොට රෝගයේ වැළඳිලා වෙන්න ඕන තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒ කියන්නේ නියුමෝනියාව තත්ත්වයටත් ඇවිල්ලා ඉවරයි. දැන් කොවිඩ් නියුමෝනියාව හා සම්බන්ධ තත්ත්වයක් නිසා මේක තමයි බරපතලම තත්ත්වය. දැන් පසුගිය තත්ත්වයේ තිබුණේ පසුගිය කියන්නේ මේ පළමු දෙවෙනි අදියර ඇතුළේ තිබුණේ. තාමත් අපි ඉන්නේ මම හිතන්නේ දෙවෙනි අදියරේ වෙන්නේ නැහැ. තාම තුන්වෙනි අදියර ප්‍රකාශපත් කළා නැහැ. ඔය ඇසිම්ප්ටොමැටික්, මයිල් සිම්ප්ටොමැටික් නැත්නම් රෝග ලක්ෂණ නැති සහ මද අය ලංකාවේ 90%ක්ම හිටියේ. ඉනුත් 5%ක් විතර තමයි සංකූලතාවය තුන. ඉනුත් 1%කට අඩු ප්‍රමාණය තමයි මිය ගියේ. නමුත් දැන් තත්වය ඊට වඩා වෙනස්. ඉතින් ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නය. අලුත් වෛරසය වාතයෙන්ද බොහෝ වෙනවා. පෙරටත් වඩා මාස්ක් එක වැදගත්. මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කරන්නේ මේ වාර්තාව ලංකාදීප පුවත්පතෙන් අපි උපුටා ගන්නේ. මාස්ක් එක පිළිබඳව ඔබේ අවධානය මීට වඩා මේ යොමු කරන්න අවශ්‍යයි. ඒ අතරෙම අපි මේ ඇය සඳහන් කරන කාරණාවට අවධානය යොමු කරමු. යොහාන් වබහසුරගේ වාර්තාව රජයේ ප්‍රෞද්ධ දෙපාර්තමේන්තුවේ ඊයේ තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ තමයි මේ වාර්තාව වෙන්නේ. ශ්‍රී ලංකාව තුල පැතිර යන නව COVID-19 ප්‍රභේදය මේ වාතයෙන්ද බෝවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කරන්නේ. නිසා කලින් තත්ත්වයේ නෙමෙයි ඊට වඩා සෑහෙන දුරට වෙනස් වෙලා තියෙන බව තමයි පේන්නේ. ඒ කියන්නේ තරුණ අයට දරුවන්ට බෝවීමේ ප්‍රතිශතය වැඩි. දැන් ඉන්දියාවේ සහ අපේ ජන රටා වෙනස්. නමුත් ඉන්දියාවේ තරුණ අය ආසාදිතයන් බවට පත්වීම සහ මිය යන ප්‍රමාණය ඉන්දියාවෙත් වැඩි වෙලා තියෙනවා. ඒක මොකද්ද මෙතන තියෙන මේ තත්ත්වය? දැන් ඒ නිසා ප්‍රධානම ප්‍රශ්නය වාතය. ඒ කියන්නේ දැන් මගෙන් මම මාස්ක් එකක් නැතුව මේ වගේ ස්ථානයක හිටියොත් සමහරු හිතනවානේ මේ විවෘත එලිමහන විතර ඇතුලේ ඕනේ නැහැ කියලා. හැබැයි මේ කාමරයක් ඇතුලේ පැය එකහමාරක් විතර වාතයේ මේ බින්දිතී රැඳෙන්න පුළුවන්. මේ ස්ථානෙට තවත් කෙනෙක් පැය එකහමාරක් විතර ආසාදිතයෙක් ඉඳලා ගියාට පස්සේ ආවොත් ඔහු අනිවාර්යෙන්ම හෝ ඇය ආසාදිතේ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මාස්ක් එක පෙරටත් වඩා අත්‍යවශ්‍යයි. අපේ අවුරුදු සමේ නම් මාස්ක් එකක් දැක්කේ නැහැ. සමහර වෙලාවට සමහරු මාස්ක් එක මෙහෙම නෙමෙයි මේ නිකටට දානවනේ, බෙල්ල ප්‍රදේශයට දානවනේ, උගුර ආශ්‍රිතව අඩු ගානේ අපි ඒ නිකට ආරක්ෂා කරගන්නවත් අපි දැක්කේ නැහැ. නමුත් දැන් ටිකක් වක්කීම් වැඩ කරමු. තත්ත්වය හොඳ නැති නිසා ඒක තේරුම් ගන්න. ඒ නිසා ආමියක පොලිසිය පිටිපස්සෙන් එනවද කියන එක නෙමෙයි, ස්වයං ආරක්ෂණයක් ඇති කරගමු. හරි, අපි යමු යමු. කොරෝනා ආසාදිතයන් 969 දෙනෙක් ඊයේ මෙරටින් හමු වෙනවා. මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 99,600 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. මේ දක්වා මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 99,691. ඒ අතරෙම 151 දෙනෙක් රෝහල්වලින් පිටව යනවා සුවය ලැබලා. 969ක් ඊයේ දවසේ. අනේ අපෝයි කියලා හිතෙන්නේ. පෙබරවාරි මාර්තුවල මේක බැස්සා 200ට, 250ට, 225ට, 230ට. දාපහු 969ක් කියලා කියන්නේ. අපි අමාරුවෙන් සියලු දෙනාගේම සාමූහිකත්වයෙන් ගොඩනගාගත්ත හැම දෙයක්ම වතුරෙද කියලා හිතෙනවා. එනිසා මෙතනින් එහාටවත් වක්කීමක් ඇතුව කටයුතු කරන උත්සාහ කරනවා. හරි, දැන් බලන්න මේ 31 වෙනිදා වෙනකන් අලුත් මාර්ගෝපදේශ ඉදිරිපත් කළා. ඒ නිසා දැන් මේ මාර්ගෝපදේශ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. අපි බලමු මොනවද මේ අලුත් මාර්ගෝපදේශ කියලා. අත්‍යවශ්‍ය සේවාවල නිරත නොවන පුද්ගලයන් හැර එක් නිවසකින් හෝ නවාතැනකින් පිටවීමට අවසර ඇත්තේ පුද්ගලයන් 2 දෙනෙකුට පමණයි. පෞද්ගලික කුලී රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව 2 දෙනෙකුට සීමා වන අතර වෙනත් වර්ගවල වාහන සඳහා මගීන් ආසන ධාරිතාවට පමණක් සීමා කරනවා. රජයේ කාර්යාලවල අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ලබා දෙන අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුයි. සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන, රෙදිපිලි සාප්පු, සිල්ලර වෙළඳසැල් සහ විවෘත වෙළඳ පොළවල ඉඩ ප්‍රමාණය අනුව රැඳී සිටිය හැකි ගනුදෙනුකරුවන්ගෙන් අඩකට පමණක් රැඳී සිටීමට අවසර හිමිවනවා. උපකාරක පන්ති පැවැත්වීම නැවත අත්හිටුවා තිබෙනවා.
විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා දැමිය යුතුයි. මංගල උත්සව සඳහා ශාලාවේ ආසන ධාරිතාවෙන් 150 නොඉක්ම වන ලෙස සහ උපරිම අමුත්තන් 150ට නොවැඩි වන ලෙස සහභාගී විය හැකි. අව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ පුද්ගලයන් 25 දෙනෙකුට පමණයි. ගෘහස්ථ උත්සව, එලිමහන් උත්සව සහ සම්මන්ත්‍රණ ඇතුළු මහජන එක්රැස්වීම සඳහා අවසර හිමිවන්නේ නැහැ. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ඕනෑම වේලාවක රැඳී සිටිය හැක්කේ උපරිම ඉඩ ප්‍රමාණයෙන් 150කට පමණක් වන අතර උපරිම බැතිමතුන් ගණන 50කට සීමා විය යුතුයි. සිනමා ශාලාවලට ඇතුළත් කරගත හැකි සංඛ්‍යාව සම්පූර්ණ ආසන ප්‍රමාණයෙන් 25ක් පමණක් ලෙස දක්වා තිබෙනවා. මෙම මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.hirunews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. මෙතන කරන්න තියෙන එකම එක දෙයයි. ඔබට අඩුම තරමේ මේ එළමෙන සති දෙක තුන ඇතුළුවත් පළමුවත් ආරක්ෂාව දෙවනුව කරන්න තියෙන මොකක්ද දන්නවද? තිබුණුවත් ආරක්ෂාව. එතකොට තුන්වෙනුව ඔබට වකීමක් තියෙනවා. තුන්වෙනුව තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි ආරක්ෂාව. ඒ කියන්නේ ඔබ ආරක්ෂා වෙන්නකො. ඔබ ඔබේ ආරක්ෂාව සලස ගත්තට පස්සේ අනිත් කෙනා ස්වංක්‍රීයව ඉබේම ආරක්ෂා වෙනවා. ඒ නිසා ඒක තමයි ඔබට කරන්න තියෙන්නේ. ඒ නිසා ඒක දැන්වත් අපි කරමු. වකීමක් ඇතුව වැඩ කරනවා. සෞඛ්‍යමැතිතුමේ කිව්වේ ඒකයි. අත් දෙක එකතු කරලා කිව්වේ ඒකයි. වැඳලා කියන්නම් කියලා. නියෝගයක් වශයෙන් නැතුව. හරි. අපි එමු කොවිඩ් වලින් පස්සේ පාර්ලිමේන්තුවට. මේ අපි පාර්ලිමේන්තුවට පරමාධිපත්‍ය බලය තියෙනවා කියලා තැනට යවන 225 දෙනානේ නේ. මැති සභේ නැහැදිච්ච සිද්ධි පරීක්ෂණ කමිටු මුල් පුටුවට සියඹලා පිටිය. ලංකාදීපේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඇතිවන සිදුවීම්, මේ සුජිත් හිමාජුලිගේ සහ අංජුල මහේක වීරත්නගේ වාර්තාව, මැති සභේ සහ මැති සභෙන් පිටත පසුගිය 21 වෙනිදා සිදු වූ නොහික්මුණු සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. රංජිත් සීමලා පිටියගේ ප්‍රධානත්වයෙන් කතානායකවරයා මේ පත් කරන්නේ චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජාන්, අනුරපේ දර්ශන යාපා, එමිටියාස් බාකිර් මාක, ආචාර්ය රංජිත් බණ්ඩාර, එම් ඒ සුවන්දිරන් කියන අය තමයි මේ කමිටුවේ සාමාජිකයෝ. අපි යවන්නේ මොනවටද නේද? අපි යවන්නේ මොනවටද? මේගොල්ල කරන්නේ මොනවද? පාර්ලිමේන්තුවට ගිහිල්ලා. මේවා ඉතින් හිතන්න ඔබට හොඳයි අයිතියක් තියෙන මේ අය දිහා බලන් ඉන්න. පාර්ලිමේන්තුව අපි නිවුස් වල පෙන්නවා හැසිරීම, පාවිච්චි කරන හොඳ ප්‍රශස්ත සිංහල භාෂාව පේනවනේ. හොඳ භාෂාව ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ දරු එක ගිහිල්ලා හොඳට බලන්න පුළුවන්. ඉතින් මේ තීරණය කරන්න තව අවුරුදු 4-5කින් ඡන්දයක් එනකොට ගිහිල්ලා සාම්ප්‍රදායිකව අර කූඩු ඇතුළට ගිහිල්ලා කතරේ ගහලෙන්න එපා. මේ අය දිහා බලන්න, තීරණය කරන්න. ඊට පස්සේ තමයි ඊළඟ අයටත් මේ එක පාඩමක් වෙන්නේ. මැති සභේ රැස් වෙන්න කොයිතරම් මුදලක් වැය වෙනවා කියලාද හිතන්නේ? නිකන් හිතන්න බලන්න, නිකන් වැරදුනට කමක් නැහැ. මැති සභේ රැස් වෙන විනාඩියකට වියදම රුපියල් 100,000යි. හරින් ගැන ඇති වූ ගෝරියට 147ක් නාස්ති වුණා. කතානායකවරයා කියන්නේ හරින් ප්‍රාන්දු මහතා සම්බන්ධයෙන් ඇති වූ සංවාදයට විනාඩි 47ක් වැය වූ බවත්, එම විනාඩි 47ට පමණක් මුදල මහජන මුදල් රුපියල් 147ක් නාස්ති වූ බව කතානායකවරයා ප්‍රකාශ කරනවා. ඒ නිසා දිනේෂ් ගුණවර්ධන කියන්නේ මෙපමණ මුදලක් නාස්ති වෙනවා නම් කාලය ගැන මේ සහ මුදල් ගැන හිතන එක මේක කතානායකතුමා යම්කිසි වැඩපිළිවෙලක් යොදන්න. ඒ කතානායකවරයාගේ වක්කීමක්. 147 ගෙවන්නේ කතානායකවරයා ගෙදරින් ගනනලද? 147 ගෙවන්නේ හරින් ප්‍රාන්දුද? එම නැත්තම් 147 ගෙවන්නේ කවුද? ආණ්ඩු පක්ෂයේ මේ ගැටුම් වලට සම්බන්ධ වුණා නම් සම්බන්ධ වුණා අයද? කවුද? නැහැ. ඒකත් එන්නේ ඔය අලවලට ටැක්ස් එකක් ගහයි, පරිප්පුවට ටැක්ස් එකක් ගහයි, සීනි වලට ගහයි, පොල්සෙල් වලට ගහයි. ඕක අපි ගෙවන්න ඕනේ, වෙන කවුරුත් නෙමෙයි. ඒතකොට හරින් ෆ්‍රෑන්ඩෝ ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ කුණුහරුපවල ඒ කුණුහරුප ලැයිස්තුවේ වටිනකම 147ක්ද? ඒක අපි ගෙවන්න ඕනද? ඒ නිසා මේවා තමයි කතානායකවරයාගේ වක්කීමක් තියෙනවා. සභාව කල්තබන්න හරි සභාව පාලනය කරගැනීමේ සම්පූර්ණ වක්කීම තියෙන්නේ කතානායකවරයාට. ආණ්ඩුව හරින් වත්තරංගුවට ගන්න හදනවා. මේ දිනමිනේ වාර්තාව ස්වර්ණ විජේකෝන් සහ සංදයා කරුණරත්න වාර්තා කරන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ හරින් රාජ්‍ය මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානම්ව පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී මතු කරනවා. ඊට පිළිතුරු දුන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළ කර ඇති ප්‍රකාශය පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නැති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කරන්නේ. ඔහු කියන්නේ එවැනි පාර්ලිමේන්තුව තුළ කරපු ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔහු එක දෙයක් මතක් කරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕන දෙයක් කියන්න පුළුවන්.
පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නේ ඒකයි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට අනු ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අසත්‍ය ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා. පුළුවන් නම් මේ කියන තියෙන ප්‍රකාශ එළියට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියන්න. ඔන්න ඔතන තමයි කතාව පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන දේවල් සම්බන්ධයෙන් නඩු දාන්න බෑ. ඔය වරප්‍රසාදයට තමයි හැමෝම මුවා වෙන්නේ. කතා කරලා මීඩියා එක සූදානම් කරගෙන කියනවා කිව්වට පස්සේ රැට නිවුස් එක යනවා. ඒක තමයි රටේ ප්‍රවෘත්ති වෙන්නේ. ඔන්නෝක තමයි ප්‍රශ්නේ. ඒ නිසා බලමු පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ඇතිවෙච්ච සංවාදය. දැන් අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග උපයෝගී කරගෙන රිමාන්ඩ් භාරයට ගන්නට කටයුතු කරනවා කියලා. ඔබතුමාලා හරියට වැඩ කටයුතු කෙරුවා නම් ඒ කාලේ පාස්කු ප්‍රහාරය වෙන්නේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය ලුණෑන් පස්සේවත් අමුණාංශ නීති හරියට ක්‍රියාත්මක කෙරුවා නම් ඔබතුමා ඡන්දේ පරදින්නේ නැහැ. හැබැයි ප්‍රාස්කු ප්‍රහාරයේ වාර්තාව මම කියුවා ඒකේ මට හොඳට මතකයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කියනවා එතුමගේ තාත්තා තමයි කිව්වේ කියලා. පාස්කු ප්‍රහාරය කියලා තියෙන අක්කා කිව්වා කියලා. මම බොහොම වගකීමෙන් කියන ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තු කරු කිසිම ප්‍රකාශකට එතුමාවත් අඩංගුණ ගන්න අපි කියලාත් නැමෙ කරන්නේත් නැහැ මේ දේ. ඒහිණ බොරු ප්‍රචාර ගන්න හදන්න එපා. ඔබතුමාගේ රංජන රාමකර මන්ත්‍රීතුමා පාවිච්චි කළා එතුමා හිරේ ගිය අන්තිමට. එක එක්කෙනා පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න හදන්න එපා. ඔබතුමා වගකීමෙන් කියනවාද හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා අත්අඩංගුණ ගන්න නැහැ කියලා. මේක කරු ප්‍රකාශයට අත්අඩංගුණ ගන්න බෑ. හැබැයි හරින් ප්‍රනාන්දුගෙන් අරගන්න හදන්නේ හරින් ප්‍රනාන්දු දැඟුත් කියන මේ පාස්කු ප්‍රහාරය ගැන එතුමා කියන දේවල් ගැන හොයන්නේ නැහැ කියලා. හොයන්න අනගහපුවාම එතුමා හැංගෙනවනම් රෝහලේ. එතුමගේ කොයිද කොන්දක් තියෙන්නේ? එතුමා කරන්නේ බොරුවා. මේ හරින් ප්‍රනාන්දු විතරක් නෙමෙයි මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ ඉබ්‍රාහිම් මහත්තයා ජාතික ලැයිස්තුවේ හිටියා කියලා අපි ළඟ තියෙනවා ගැටලු. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කළ යුතුව තියෙනවා. ඒ වගේම පස් කපපු අය නීති විරෝධී ජාවාරම් කරන අය ගැන සාක්ෂි තියෙනවා. පොඩකින්න අවුරුදු දෙකක් කොම්සන් සභාව තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක් පරීක්ෂණයක් කරා. ඒ කිසිදු තැනක මාව කැඳවලා නැහැ. මාව කැඳවනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. දැන් විවාදයට යන්න. කියන්න ලෑස්ති තියෙන තොරතුරු ඔක්කොම. හරි බොහොම ස්තුතියි. පේනවා නේද අනුර කුමාර දිසානායක මැතිතුමා කතා කරායින් පස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන හැටි. මොකද මේ කරන්නේ පාර්ලිමේන්තුවේ? මොකද ඉන්නේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ? රජයේ වගකීම තමයි කවුද මේ මහමොලකරු කවුද මේකට උදව් කරලා තියෙන්නේ ඔබතුමාලා සියලුම දෙනාම කියන්නේ එකම කාරණේ එතකොට දැන් මෙතන කියනවා මහමොලකරුවෙක් ඉන්නවා කියලා ඉතින් හොඳයි නේ එතුමා දන්නවනේ මහමොලකරුව කියලා කියන්නකෝ හරින් ප්‍රනාන්දු වගේ හැංගිලා කාඩ්බෝඩ් ටිකක් ගන්න කියලා රෝලේ හැංගිලා ඉන්න ඔය ඇති දැන් එක්කෙනෙක් කිව්ව පහුගිය කාලේ රැල්ලට බය නම් වැල්ලට එන්නෙත් නැහැ කියලා රැල්ල නෙවෙයි CID එකෙන් පණිවිඩ එනකට ඇඳේ පෙරේදා මෙතන මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා කිව්වා පාස්කු විරුද්ධ ප්‍රහාරයේ තොරතුරු හංගපු සම්බන්ධ වෙච්ච හැම එක්කෙනාටම සාපේවා කියලා භාගයක් යන ඉස්සලා හරින් ප්‍රනාන්දු රෝහල්ගත වෙනවා මම දන්නේ ඒ සාපේ වතුනත් දන්නේත් නැහැ හරින් ප්‍රනාන්දුට අපි කනගාටුන පහුගිය දවසේ කිරියල්ලාමතුමා උඩ පැනපැන කිව්වා අපි තමයි විවාදින්නේ අපි තමයි විනාදින්නේ කියලා විපක්ෂයේ නියෝජනයකට එක මන්ත්‍රීවරයෙක් නැහැ මේක ඇතුලේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමාට විරුද්ධව නඩුගොන කර ඒ දඩුව මේ තීන්දුව ලබා දුන්නට පස්සේ තමයි අනාවරණය වුණේ රංජන් රාමනායක ඇමතුමා ඒ පිටිපස්සේ විශාල කාර්යභාරයක් කරා කියලා ඒ ස්ථාධිකරණයේ ඉදිරියේ රංජන් රාමනායක අර පත්මිනී එක්ක කතා කරපු දේවල් ශානි අබේසේකරත් එක්ක කතා කරපු දේවල් ඒවා ඒ වෙලාවේ අනාවරණය වෙලා තිබුණා නම් දුමින්ද සිල්ලට නිදහස හිමි වෙනවා. අද එවැනි ආකාරයේ දනුවම් ලැබෙන කී දෙනෙක්ද ඉන්නවද? මේ හඬපට තුලින් අද සාක්ෂි අලුතෙන් මතුවලා තියෙනවා. මතුවෙන සාක්ෂි තුලින් පේනවා එදා දවසේ සංවිධානාත්මක සැලසුම් සාගත කරලා ඔවුන්ට විරුද්ධව නඩු පවරලා තියෙනවා කියලා. ශානි අබේසේකර තමයි තිර රචනේ ලියන්නේ. අධ්‍යක්ෂණය කරනවා එදා තිබුණු යහපාලන ආණ්ඩුව එක ගිල එළිය ගිල කිව්වා දුසිත මුදල ගියේ ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ කට්ටිය. කිරියල් යමතුමා ඊයේ බොරුවකුත් කිව්වා. දුමින්ද සිල්වගේ නඩුවේ තීන්දුව දෙනකට දැන් ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අගබිනිසුරු තමයි නීතිපතිවරයා හැටියට ඒ වෙලාවේ හිටියේ කියලා. මම කිරියල් යමතුමාට මතක් කරනවා නීතිපතිවරයා හැටියට ඒ වෙලාවේ හිටියේ යුවන්ත විජේතිලක නීතිපතිවරයා. ඒ නිසා අද දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අමතර කරුණු වාර්තා වෙනවා නම් ඕනම නඩුවක මේ රටේ පමණක් නෙවෙයි ඇමරිකාව දියුණු ලෝකයේ අනිකුත් හැම රටකම ඒ අවස්ථාව තියෙනවා. අමතර කරුණු වාර්තා වෙලා තියෙනවා නම් සාක්ෂි වාර්තා වෙලා තියෙනවා නම් අන්න නැවත වතාවක් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අවස්ථාවක් තියෙනවා. ඒකද හිමිවිය යුතුයි. ඒ අයිතිය නැද්ද? අද තමන්ගේ ජීවිතය පිළිබඳව අයිතිය ලබා දීම සාධාරණ නෙවෙයිද? ඒ නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕන. පාස්කු ප්‍රහාරයේ මේ අපි ගැන කතා කරන්න තියෙන තැන පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුව මේ අය හොයයිද? හිතනවද හොයයි කියලා? එහෙම නැත්නම් දෙපැත්තට මීඩියා ෂෝ එකක් දාගෙන තර්ජනය කර කර ඉඳීද? කතානායකතුමා අවධානය යොමු කරන්න. ලක්ෂ 47ක් ලක්ෂයක් නම් විනාඩියක පාර්ලිමේන්තු සැසිවාරයේ වියදම ඒ ගුණාත්මකව හසුරුවා ගැනීම වාක්‍යෙම ඔබට තිබෙනවා. ඔබට තනියෙන් කරන්න බැරි බව අපි දන්නවා. මන්ත්‍රීවරුන්ට තමයි ලොකු වාක්‍යෙම තියෙන්නේ. ඒක ඇත්ත.
මන්ත්‍රීවරු මෙම නිකම් මේ IRC කාර්ය වගේ හැසිරනවා නම් කතානායකවරයා කියලා තුමනවා කරන්නද පුටුවේ වාඩුණයි කියලානේ. හරි. වරාය නගර කොමිසමට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් නිගමනය ජනපතිට සහ කතානායකට. Nelka Meda Gedara Ge Warthawa Kolamba Waraya Nagara Aarthika Commission Sabhapanath Ketumpate Vyavasthana Kula Bhavaya Pilibanda Siya Thindwa Janadhipathivaraya Saha Parlimenthuwe Kathanayakawaraya Weta Danwa Yawana Bawa Sheshthadhikaranaya Iye Sandahan Karana Bawa Thamai Sandahan Karanne Petsam 19ak Idiripat Wuna me abiyogayata lak karamin e atharama atharamedi petsam 2kut panathara pakshawa idiripat kala atharamedi petsam 11ak මේ පෙත්සම් පිළිබඳ ලිඛිත දේශන අඟහරුවාදා පෙරවරු 10ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වයන්ට නියම කළා. ඒ නිසා බොහෝ වෙලාවට මේ මාසයේ අන්තිම يعني ඊළඟට පාර්ලිමේන්තුව රැස් වෙන අඟහරුවාද දවසේ 28 බොහෝ දුරට දැන් ඒක පාර්ලිමේන්තුව ප්‍රකාශපත් කරයි කතානායකවරයා මේ තීන්දුව ප්‍රකාශපත් කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද එහෙම නැත්නම් වගන්ති පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද 3/2ක් අවශ්‍යද ජනමත විචාරණයක් ඕනද කියන කාරණාව ගැන අවුරුදු සමේ ගියපු හැටි රටවටේ අවුරුදු සමේ ළංගමට කෝටි 66ක ආදායමක් සුභාෂ්ණී සේනනායකගේ වර්තාව අලුත් අවුරුදු සමේ දින 10ක් තුල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 66ක් මිලියන 666ක ආදායමක් ලබා ගන්නවා අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට යදු විශේෂ බස් සේවාව මගින් මේ ආදායම උපයා ඇති බව තමයි සභාපති නීතිඥ කින්ස්ලි රණවක දින මින පුවත්පතට සඳහන් කරන බව දක්වා තිබෙනේ ළංගමයට හොඳයි මේ වගේම දුම්රියට හොඳ ඇති අලුත් අවුරුදු සමේ ගමන් කරපු නිසා එක පැත්තකින් ප්‍රශ්නයක් වෙද්දී එක පැත්තකින් හොඳයි මේක තමයි හැම කාසියක දෙපැත්තක් තියෙන. ඒකනේ හොඳයි අපි තවත් කතා කරමු ඊට කලින් විරාමයක් අරගෙන යමු. අමුතු කේක් එක තියාරා. කියලා හැදෙවෝ වගේ. කියන්න පුළුවන් සමහර සිදුවීම් ගැන නිකන් අනිසි හුඹස් බියක් ඇති කරනවා කියලා නෑ එහෙම නෙමෙයි සමහර සිදුවීම් ගැන දෙපාරකට වඩා හිතන්න සිදු වෙනවා වෙච්ච දේවල් නිසා රක්වාන බස් පොලේ බුදු පිළිමය කඩා බිඳ දමලා සකකරුවෙක් අත්අඩංගුවට ලංකාදීපුවත් පතේ වාර්තාව WA සිරිසේන සහ ලසන්ත නිරෝෂණගෙන් රක්වාන ප්‍රධාන බස් නැවතුම්පල කාර්යාලය පරිසරයේ තිබුණු බුද්ධ ප්‍රතිමාව කිසියම් පිරිසක් විසින් ඊයේ කඩා බිඳමා තිබෙනවා ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් ඒ වගේම ඒ අසල වෙළඳසල්වල සවි කරලා තිබෙන CCTV කැමරා පරීක්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා කිසියම් අයෙක් ඊ අවලිම 12:10ට පමණ බුද්ධ ප්‍රතිමාව ගැන පොළවේ ගසා විනාශ කර දමා ගිය බව ඒ වගේම ඔහු හඳුනා ගන්න අපහසු බවත් ත්‍රිරෝද රතරිය දුරේ ප්‍රකාශ කරලා තිබෙනවා ඒ නිසා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන එක වැදගත් මාවනැල්ලේ උනෙත් මේ වගේ සිද්ධියක් මේ හැමතිස්සෙම සිද්ධියකට ගාවනවා නෙමෙයි නමුත් පහුගිය ආණ්ඩුව කලේ මේවා සලකිලට ගත්තේ නැති එක ඒ නිසා දැන් මේ පහුගිය වෙච්ච දේවල් වලින් තමයි පාඩම් ඉගෙන ගන්න වෙන්නේ මාවනැල්ල බුදු පිළිම කන්න කවුද අන්තිමට කරන්නේ සහරාන් එතනින් හමු වෙන වවුනති ආයුධ ගබඩා ඉතින් මේ මොහොතේ ක්‍රියාත්මක වුණා නම් අප්‍රේ 21 පාස්කු ප්‍රහාරයක් නැහැ වටන ජීවිත පිළිබඳව ආපහු අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සහරාන්ගේ දේශවලට ගිය අනුබල දුන් තිදෙනෙක් අත්අඩංගුවට. මේ ලංකාදීපුවත් පතේ වාර්තාවක් වශයෙන් මේ කාරණාව උපුට ගන්නෙ ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකරුවන සහරාන් හෂීම් නැමැත්තා පැවැත්වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනෙක් කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශය අත්අඩංගුවට ගන්නෝ මේ තිදෙනා අතර සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතියාමා කාදියා නැමැත්තියගේ පියාද වන බව තමයි සඳහන් කරන්නේ ඔවුන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් යනවා ඒ මත තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙලෙස සිදු කරමින් පවතින බව සඳහන් කරන්න වෙන්නේ. ඒ අතරින් අපි දෙවෙනි වාර්තාවකට යමු මෛත්‍රීට රනිල්ට නඩු 284ක්. ඒජේ අබේනායකගේ වාර්තාව සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් විසින් අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල කරපු අවස්ථාවේ මේ මරාගෙන මරන බෝම ප්‍රහාරවලට ගොදුරු වී මිය ගිය හා බරපතල තුවාල ලබා සදාකාලික ආබායී තත්ත්වයට පත් වූ පිරිසට වන්දි ගෙවල් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරු ඇතුළු වග උත්තර කණ්ඩුවන්ට නියෝග කරන්නැයිලා දිසා අධිකරණය හමුවේ නඩු
284ක් ගොනු කරලා තිබෙනවා. නඩු 284ක් මේ අය තමන්ට වන්දි දෙන එක. ඒ අයට වන්දිත් නැහැ. වින්දිතයන්ට සාධාරණත්වයක් නැහැ. ප්‍රහාර එල්ල කරපු අය පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීමකුත් නැති බව චෝදනා කරන්නේ. දැන් යමක් වෙන බව පේන තියෙනවා සමහර සිදුවීම් එක්ක අරන් බලනකොට ඇත්තරම. මනිලා අල්පනාන්දු කෝටි 5ක මනී අවභාවිතා කළයි කෝප් විමර්ශනයක්. මේ පාපන්දු සම්මේලනයේ සුජිත් හේවාජූලිගේ අංජුල මහේක වීරත්න සහ යොහාන් බහාෂුරගේ වාර්තාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලා අල්පනාන්දු රුපියල් 5,30,00,000කට වැඩි මුදලක් අවභාවිතා කරන ලද කියන සිද්ධිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව තමයි සඳහන් කරන්නේ. මේ වාර්තාවට අනුව අන්තර්ජාතික සංවිධානවල ලැබුණු මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුමට බැර කරගෙන තිබෙන බව තමයි සඳහන් කරන්නේ. පෞද්ගලික ගිණුමට බැර කරගෙන තිබෙන්නේ. ඒ අතරේ මේකටම සම්බන්ධයි දිනමිනේ වාර්තාව පාපන්දු සම්මේලනයේ සභාපති නොපැමිණීමෙන් කෝප් කමිටුවේ කටයුතු අතරමඟ අත්හිටුවයි. ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කනුරත්නගේ වාර්තාව කෝප් රැස්වීම අත්හිටුවන්න කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පියවර ගන්නවා. සභාපතිවරයා නොපැමිණීම නිසා මේක වෙන්නේ. එනිසා මැයි මාසේ 6 දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එහි සභාපතිවරයා ඇතුළුව කැඳවන්න කටයුතු කරන බව තමයි සඳහන් කරන්නේ. නිසා දුන්න දිනේට ඔවුන් ඇවිල්ලා නැති නිසා නැවත කැඳවීමක් කරන්න සූදානම්. කෝටි 5ක් මනි අවභාවිතා කරා නම් මුදල් අවභාවිතා කරා නම් ඒක අනිවාර්යෙන් ප්‍රශ්නෙට හේතු විය යුතුයි. උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ රංජන් කස්තුරගේ වාර්තාව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 20/20 විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සරත් පූජිත ලංකාදීපුවත් පත්‍ර සඳහන් කරන බව තමයි මේ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. ඒ අතරේ මේ ජාවාරමක් දිවයිනේ වාර්තාව කොටින්ගේ හැඳුනුම්පත් වලින් රට යවා සල්ලි ගරලා සකකරු අත්තරංගුවට හේමන්ත රන්දුණු වාර්තා කරන්නේ මියගිය එල්ටීඩී ත්‍රස්තවාදීන්ට අයත් හැඳුරුම්පත් සහ උප්පැන්න සහතික ව්‍යාජ ලෙස පාවිච්චි කර විවිධ පුද්ගලයන් විදේශගත කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලිපයෝ දෙමළ ජාතිකයෙකු ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් පසුගියදා වවුනියාවේදී අත්තරංගුවට අරගෙන තියෙන නිසා අපි නොහිතන පැතිවලට මේක යනවනේ. සා ගැඹුරින් හිතන්න වෙන කාරණාවක්. හමුදාවේ 28 දිනක් හිර කරන ගැටය නිශාන්තද සිල්වාගෙන් කීර්තිවර්ණ කොළසූරියගේ වාර්තාව ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් 28 දෙනෙකුට එරෙහිව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කණ්ඩායම තොරතුරු ලබා දෙන අංකයකේ සාක්ෂිකරු රහස් පොලිසියේ හිට පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා බව තමයි අනාවරණය වෙන්නේ. ඔහු මෙවන විට ඉන්නේ ස්විට්සර්ලන්තේ. ඔහු අපේ අතිශයම වැදගත් සාක්ෂිකරු. එම තමයි මානව හිමිකම් කවුන්සිලයේ මේ නියෝජිතය ප්‍රකාශ කරලා තියෙන්නේ අතිශයම වැදගත් සාක්ෂි. ඔක්කොම දේවල් දන්නව ඇතිනේ. CID එකනේ හිටියේ. දන්න දේවල් ඔක්කොම සහ තවත් දේවල් අතිනුත් දාලා හොඳට කියනවා ඇති. හරි, පසුගියදා විසුරුවපු වෙන්නපුව මේ ASPR එරෙක්ගේ අරුන්දිකගේ බටලැවිල්ල තිබුණේ. මේකේ යලි පිහිටව වෙන්නපුව විශේෂ පොලිස් ඒකකය කෝටි 1 මාරක කුඩුවල්ලයි. හේමන්ත රන්දුණු වාර්තා කරන්නේ දේශපාලන බලපෑම් මත විසුරුව හැරීමෙන් පසු නැවත ස්ථාපිත කළ වෙන්නප්පුව විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දහවල් සිදු කරපු වැටලීමකදී රුපියල් 1,68,00,000කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත් වෙලා තිබෙනවායි කියලායි කියන්නේ. මේ තොගය ඩුබාහි සංගම සිටින සමීර නැමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවට අයත් බව තමයි විමර්ශන වලින් අනාවරණය වෙලා තිබෙන්නේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ විශේෂත්වය තමයි මේ ඔත්තුව දෙන්නෙත් ASP එරෙක්. ඒ කියන්නේ ASP එරෙක් පෙරට තමයි මේ හේමන්ත රන්දුරගේ වාර්තාව අනුව මේ පිළිබඳ ඔත්තුව ලැබෙන්නේ. ඔහු තමයි වෙන්නප්පුව විශේෂ පොලිස් ඒකකයට මේ බව දැනුම් දෙන්නේ. නිසා ඒ ඔස්සේ තමයි මේ වැටලීම කරන්නේ. අන්න එතන තමයි ප්‍රවෘත්තිය තියෙන්නේ. හරි, ගොනාකොවිලේ රොහාගේ කල්ලියේ ෂේන් ඇතුළු සිව් දෙනෙක් දැලේ. හේමන්ත රන්දුණු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්ගේ වාර්තාව ගොනාකොවිලේ රොහා නැමැති පාතාල නායකයා විසින් මෙහෙවන ලද කල්ලියේ ප්‍රබලයෙකු බව කියන ෂේන් නැමැත්තා ඇතුළු පාතාල සමාජිකයන් සිව් දෙනෙක් රුපියල් 5,00,000කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවටපත් වූ ප්‍රවෘත්ති තමයි අපි වාර්තා කරන්නේ. අද දිවයින පුවත්පතේ වාර්තාවක් වශයෙන් මේ කාරණාව අපි ගෙනෙන්නේ. එයා තේරෙම දිනමිනේ වාර්තා කරන ආකාරය බලමු. මැලේසියාවේ සිට මෙහෙවන කුඩු ජාවාරමක සුලමුල හෙලිවේ. සොයිසපුරෙන් රටටම බෙදලා සුභාෂ්ණී සේනනායක සාරක්ෂණ ශ්‍රියන්ත භක්තිධර්ම ප්‍රීමෙන්ඩියස් වාර්තා කරන්නේ. පාතාල සමාජික සයිමා මැලේසියාවේ සිට මෙහෙවන සංවිධානාත්මක අපරාධ කල්ලියක් මෙය සිදු කළ බව තමයි මේ වාර්තාව තවදුරටත් සඳහන් කරලා තිබෙන්නේ.
අපි දිනමිනට මෙමු. යහපාලන ආණ්ඩුව රාජ්‍ය බලයෙන් දේශපාලනක් යන් මර්ධනය කළා. මේ ආචාර්ය නාලක ගොඩහේව රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය රාජ්‍ය බලය ඉතාම නින්දිත විදිහට යොදා ගනිමින් දේශපාලනඥයන් මර්ධනය කිරීමේ මෑතකාලීන හොඳම උදාහරණය වෙන්නේ 2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේව ප්‍රකාශ කරන බව තමයි අද දින මින වාර්තා කරන්නේ. අපි තවත් ප්‍රවෘත්ති බලමු, ඊට කලින් විරාමයකට ගිහිල්ලෙමු. හොඳයි, ලෝකයේ රටවල් 97ක් අතුරෙන් දරුවන්ට මාස 6ක් අඛණ්ඩව එක දිගට මව්කිරි දෙන ලෝකේ පළමු තැන ශ්‍රී ලංකාව. ලංකාවට ඒ වාර්තාව තියෙනවා. එහෙම රටක මේක වාර්තා වෙන්නේ ප්‍රවෘත්තිය සත්‍ය නම්. ගැබිනේ සහ කිරි දෙන මව්වරුන්ට නොමිලේ දෙන ත්‍රිපෝෂ්‍ය නව චක්‍ර ලේකෙන් කපා හැරලා. නිමල් ගුණතලගේ වාර්තාව කිරි දෙන මව්වරුන්ට සහ උසට සරලන බර වැඩි ගැබිනි මව්වරුන්ට නොමිලේ මාසිකව සැපයූ ත්‍රිපෝෂ පැකට් දෙක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිකුත් කළ චොක්ලේකයකින් කපා හැර තිබෙන බව තමයි ස්ථාන කළා තියෙන්නේ. නිකුත් කරලා තිබෙන නව චොක්ලේකයකින් උසට සරලන බර 18.5ට වැඩි ගැබිනි මව්වරුන්ට ලබා දීමට තීරණය කර තිබුණු ත්‍රිපෝෂ පැකට් දෙක කපාදු කර තිබෙන බව තමයි ස්ථාන කරන්නේ. නිසා කිරි දෙන අම්මවරුන්ට ගැබිනි මව්වරු ලක්ෂ ගානකට මේ තත්ත්වය අහිමිවීමක් මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද අපිට හොඳ වාර්තාවක් තියෙන අපේ මේ ගර්භණී මාතාවන්ට සලකන අපේ මාතෘත්වය පිළිබඳ වෙන නිසා සෞඛ්‍ය බලධාරීන් මේ ගැන බලන්නේ මේක ඇත්තද නැද්ද කියන කාරණාව ගැන. මේ ප්‍රවෘත්තිය නම් කියද්දිත් පුදුමයටපත් වුණා. මේ අංශක 360ක් හරි පැත්තට කැරකුණාද කියලා නවපිල්ලේගේ කතාවට ඩයස්පෝරාවට තරහ ගිහින් දිවයිනේ වාර්තාව කීර්ති වන්නකළු සූරියගෙන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමුල ඝාතනය සිදු වූයේද යන්න ගැන තීරණය කළ හැක්කේ අධිකරණයකට පමණක් බව හිටු මානව හිමිකම් කොමසාරිස් නවපිල්ලේ ප්‍රකාශ කරලා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවට හෝ මානව හිමිකම් කවුන්සිලට ගැන තීරණය කළ නොහැකි බව ඇය අන්තර්ජාල සමුළුවක් අමතමින් සඳහන් කරලා තිබෙනවා. මේ නවපිල්ලේමද මේක කිව්වේ කියලා මම කල්පනා කළේ. යාමද කිව්වේ කියලා මේ හරි. අපි එමු දිවයිනට. මල්වානේ නිවාස 3ක් හා වෙළඳසල් 4ක් ගිනි ගනී. අලාභය කෝටි 2කට අධිකයි. WD විතාන සහ සුදත් පුබුදු කීර්තිගේ වාර්තාව. මේ අවස්ථාවේ එම නිවෙස්වල හා වෙළඳසල් වල උදවිය මුස්ලිම් දේවස්ථානවල යාඥා කිරීම ගොස් සිටි නිසා කිසිවෙකුට ජීවිත හානියක් සිදු වෙලා නැහැ. යාඥා කරන්න ගිහිලා හිටපු නිසා තමයි ජීවිත හානියක් නැතුව දේපළ හානි වලින් පමණක් මේ ප්‍රශ්නේ විසඳගෙන තියෙන්නේ. ඉන්දියාවේ කොරෝනා කුණාටුවක්. පරීක්ෂණ වාර්තා නිකුත් වීමට පෙර රෝගී හු මේ ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගතය පැතිරීමට මුල් වී ඇත්තේ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් මැතිවරණ රැස්වීම වලට මුවාවරණ පැනදීමකින් තොරව සහභාගී වීම නිසායි මේ හෙළි වෙලා තිබෙනවා. මේ වසංග තත්ත්වය මත නවදිල්ලි රෝහල් වල තියෙන ඔක්සිජන් තත්ත්වයන් ඉතාම අඩු මට්ටමකට පත් වෙලා තියෙනවා. මම දැක්ක සමහර මාධ්‍ය වාර්තාවල ඔක්සිජන් පෞද්ගලිකව අරන් එන්න ඕන තත්ත්වයන්, මේ වගේ බරපතල තත්ත්වයක් ඉන්දියාවේ සමස්තය. දැන් අපි මුම්බායි වලට එමු. මුම්බායි කොරෝනා රෝහලේ ගින්නෙන් 12 දිනක් මරුට. තවත් රෝහලක ඔක්සිජන් කාන්දුවකින් රෝගී හෝ 32 දිනක් මිය යති. ඉන්දියාවේ මුම්බායි විජේ වල්ලාඩ් කොවිඩ් රෝහලේ ඇති වූ ගින්නකින් රෝගීන් 12 දිනක් මරමුට පත් වෙනවා. මේ ගින්න ඇති වුණේ කොවිඩ් රෝගීන් 17 දිනක් රඳවා සිටි අංශයේදී බවයි සඳහන් වෙන්නේ. විදුලි කාන්දුව බව සඳහන් කරනවා. අපි ඉන්දියාවෙන් යමු ප්‍රංශයට. ප්‍රංශය සෙනෙත් සභාව හිජාබය තහනම් කරනවා. ප්‍රංශය තුළ හිජාබ් හිස් ආවරණය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් ප්‍රංශ සෙනෙත් සභාව විසින් අනුමත කරලා තියෙනවා. මේ හිජාබය පැළඳ ප්‍රසිද්ධ ස්ථානවල සැරිසැරීම දැන් මේ ප්‍රංශ සෙනෙත් සභාවට අනුව තහනම්. ඒ අතරේම තවත් වාර්තාවකට යමු. ඉතාලියට. ඉතාලියේ ජෙනෝවා පාලම කඩාවැටීම ගැන 43 දෙනෙකුට නඩු. ඉතාලියේ ජෙනෝවා නුවර පාලම කඩාවැටීම සම්බන්ධයෙන් එම පාලම ඉදිකළ අට්ලන්ටියා සමාගමේ ප්‍රධාන විධායක ඇතුළු 43 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නඩු අධ්‍යක්ෂවරයා තීරණය කළා තිනවා. 43 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. හරි, අපි එමු ක්‍රීඩා ප්‍රවෘත්තියකට. පල්ලේ කෙළට යමු. ශ්‍රී ලංකාවත් බට බංග්ලාදේශ් කණ්ඩායමත් අතර තරඟයේ ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරකට සූදානමක්.
දමිඳු ජේසූරිය වාර්තා කරන්නේ පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශය පළමු වෙනිමට සාර්ථකව ලකුණු 541ක් ලබා ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් හොඳ ආරම්භයක් ගන්නවා. දිනේ අවසානයේ අවසන් වෙද්දී ලකුණු 33ක් ඇතුළත ඉදිරි පෙළ ප්‍රතිකරුවන් දෙදෙනෙක් දෙවී ගිය නමුත් තරගයේ තුන්වැනි දිනේ නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක් දෙවී ලකුණු 229ක් ලබාගෙන සිටිනවා. ලකුණු හොඳට තියෙන තනතිරුවක් වගේ තමයි පේන්න තියෙන්නේ. හරි, අපි කාටුන් බලමු ඊට කලින් විරාමයක් ගමු. එමවද කාටුන් වලට දිනමිනේ කියලා වැඩක් නෑ. අංජන ඉන්ද්‍රජිත්ගේ ඔන්න ඊළඟ සති තුන භයානකයිලු. හැම අවුරුද්දෙම ඔය වැඩේ වෙනවනේ. හැම අවුරුද්දෙම කොවිඩ් තිබු නෑ බං. කොවිඩ් තිබුණ නැතුවට අවුරුදු කාලය අතේ සතේ නැති වෙනවනේ. කොවිඩ් ගැන නෙමෙයි, හැම අවුරුද්දම ඕක වෙන. අවුරුදු හොඳට කනවා, අවුරුද්දෙන් පස්සේ අතේ සල්ලි නෑ, සතේ නෑ, හිඳෙනවා. අංජනගේ කාටුන් වලට එමු දිව දිනමිනටම. අවුරුදු කාලේ අපි උඹලට පහසු වෙන්න ඉඩ දුන්නනේ. ඒක තමයි දැන් සීරුවෙන් ඉන්න වෙලා තියෙන්නේ. අවුරුදු කාලේ පහසුවෙන් හිටපු අය දැන් සීරුවෙන් ඉන්න. සීරුවෙන් පහසුවෙන් ඉස්කෝලේ කාලේ මතනේ සීරුවෙන් පහසුවෙන් සිටින්න. ඔය දෙක තමයි. හරි, එක වරකට ඉන්න පුළුවන් එක විදියකට විතරයි. තරංගේ එතුමා කාටුන් නැටෙමු ලංකාදීපෙට. ගිය වතාවේ වගේම එන්නත දෙවෙනි මාත්‍රාව දෙනකොටත් ප්‍රමුඛ ස්ථානය මටත් ලැබෙයි නේද සර්? නැතුව නැතුව. බය වෙන්න එපා මගේ පැටියෝ, උඹටත් ඇමති වර ප්‍රසාද තියෙනවන්නේ. ඇමතුමාගේ බල්ලටත් වර ප්‍රසාද තියෙනවා. එතකොට ඇමතුමා ඇමති කරපු අය, ඒ කියන්නේ අර ඇතුළට ගිහිල්ලා කුටිය ඇතුලේ කතරේ ගහලා ඡන්දෙ දුන්න අය, අපිට නැති වර ප්‍රසාදනේ ඇමතිගේ බල්ලට තියෙන්නේ. මේව රටක්. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට එමු දින මිනට. ඒ කාලේ හරයින් කිව්වේ රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියලා බං. ඒ වුණාට සර් CID එකට බයයිනේ. CID රැල්ලට බය වුණාට CID එකට බය ඇති. රැල්ලයි CID එකයි වෙනස්නේ. ඒ නිසා මූදට යන්න බය නැහැ. CID එකට යන්න බය ඇති. කවුරු කවුරුත් ඔය වගේ වීරයෝ වීර කතා කිව්වට යට තියෙන වෙනම කතාවල්. ඒවා ඉතින් බලාගන්න එපැයි. දෙයක් වුණාම තමයි පේන්නේ හරි රූපෙනේ. දාසහපු වලානගේ සුවාරිස් කාටුනට යමු. හරීන් වැරදිද? ජානක වැරදිද? වැරදි දියවන්නාවට යවපුන් සර්, ඒ දෙන්නම වැරදි නෑ. ඔව් ඇත්ත. ඒ දෙන්න හරින් වැරදිත් නෑ, ජානක වැරදිත් නෑ. ඒතර වැරදි කවුද? අපි. යව්වේ අපිනේ. තරංගම ජයසිංහගේ පලාමල්ල. අපි එමු ලංකාදීපෙට. මේ බලන්න පාර්ලිමේන්තුවේ හැටි. දැන් හරියට කුළු හරක් දෙන්නෙක් ගහගන්නවා වගේ. ඒක තමයි කතත් පාර්ලිමේන්තුවට ගිය කලක්. මේකත් ඒ පිළිබඳවමයි. 30 හේවා 20ගේ hina වැස්ස. කොතරම් දොස් නගනමුත් කකියන තුරුමකට හෙළුවෙන් නටත් කඳ පණුවෝ විටින් විට. මතක තියාගන්න. ඕගල්ලා නටනකොට ඕගල්ලන්ගේ හෙළුව පේනවයි කියලා. හිතන් ඉන්නේ ලස්සනට ඇඳුම් ඇඳන් ඉන්නවයි කියලා. හැබැයි හොඳට හෙළුව පේනවයි කියලා හිතාගන්න. පංකජ රුවින්දගේ සරදම් ලංකාදීපෙට එමු. මැති සබේ රැස් වෙන හැම විනාඩියකටම ලක්ෂයක් වියදම් වෙනවලු. කුණු හරුප එච්චර ගණන්ද සර්? විදනන් හිටියේ නැහැනේ කුණු හරුප එච්චර ගණන් කියලා. මගේ අම්මේ කියපු කුණු හරුප. ඒවර බීප් බීප් දාලා තමයි දාන්න වෙන්නේ. මොකද TV එක බලන්නේ වැඩි හිටියයි විතරක් නෙමෙයිනේ, පොඩි ඈත් බලනවනේ. දැන් කුණු හරුප පන්තියක් දැම්ම වේ. හරි, යමු දින මිනට ආංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේට. මැයි රැලි පෙළපාලි තහනම්. අම්මෝ සතුට. ජය වේවා කියලා දුවන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තය. දෙන්නේ ඔළුවට අත තියන් ඉන්නෝ. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ තරම් සතුටක් නෑ. කොහොම හරි මැයි රැලි පෙළපාලි තහනම් වෙච්ච එක. දැන් මැයි රැලියක් තියෙනකොට ඉතින් කොහොම හරි සෙනඟ ගේන්නත් එපැයි. ඔය කම්කරුවන්ගේ සටන් කොහෙද? මැරෙවි දවසේ තියෙන ඔක්කොම දේශපාලන සටන් බස් වලින් ගෙනල්ලා, බස් වලින් ඇදලා, පොඩි අර කාලේ හැම බෝතලයක් දීලා 500ක් අතර දීලා බත් පැකට් එකක් දීලා ගේන දේශපාලන වේදිකානේ ඔයයි තියෙන්නේ. දැන් මේ මහා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිරින්න කරලි තියෙන්නේ කීයෙන් කීයද? එකාතක ඇඟිලි ගන්නටවත් නෑ. කෝ කියයි අපි හයිට් පාක් පිරෙව්වා කියයි, ගෝල් ෆේස් පිරෙව්වා කියයි, ඔන්න ඕක නෝක තියන්නේ තමන්ගේ හයිය පෙන්නන. හරි, මේකත් මැයි රැලි ගැනමයි. දාසගේ කාටුනේට එමු දිනමිනේ. අපිට මේ සැරේ මේ අපිට මැයි රැලි සමරන්න
ඒ කොඩි අතට ගන්න හම්බෙන්නේ අව එක්කෙනෙක් අරගෙන තියෙන. එයා හොඳට සමරයි. එයා හොඳට සමරයි. ඒ තමයි කොවිඩ්. අපිට සමරන්න හම්බෙන්නේ නැහැ. අපි යමු තරංගේ කවියට අද අනේද කියන්නේ ලංකාදීපේ. නොතකාසුව නීති අවුරුදු සැනකෙලිය කෙලියා කොවිඩ් රකුසා ඇද්ද වලිය. අනිවාර්යලු අනුරගේ මැයිදින රැලිය කම් නැහැ මලත් වෙනුවෙන් ඔහුගේ ජොලිය. අනුර කුමාර දිසානායක කියන අපි තියනෝ අපි තියනෝ රැලිය කියලා. කමන්නේ අනුරගේ ජොලියට ඕන දෙයක් කරගන්න. ඒකයි කියන්න තියෙන්නේ. ඕන දෙයක් කරන්න බෑ. රටේ නිරෝධායන නීතියක් තියෙනවා. අනුරත් ඒකට යටත්. හරි අපි එමු වාකයියට රාලහාමි. අද මේ නිමිත්ත කොරෝනා යලි හිසෝසොවයි. පාස්කුවේ වේදනාව තවම තියෙනවා. විපතටපත් අයගේ හිතේ දුක ලියලනවා. හතරාතින් ආණ්ඩුවට දොස් පැවරෙනවා. ඒවා වහගෙන කොරෝනා හිස ඔසවනවා. අපි ඉන්නේ හොඳ තැනක නෙමෙයි රටක් විදිහට. ලෝකේ ඉන්නෙත් හොඳ තැනක නෙමෙයි. අපේ ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අසල්වැසි හා පැත්ත ඉන්දියාවේ කොවිඩ් සුනාමියක්. ඒ නිසා අපි දැනුත් අපි තාමත් මේක සීරියස් අරන් තියෙන බව පේන්නේ. අපි ගන්න දවස තේරෙන්නෙත් නැහැ. ඒ නිසා සෞඛ්‍ය අංශ පාලකියෝ ටාස්ක් ෆෝස් සහ අවසානයේ ජනතාව කාටවත් දොස් කියන එක නවත්තමු. මෙතනින් ගොඩ එන විතරක් උත්සාහ කරමු. ඒ නිසා කරන්න තියෙන එකම දේ තමන්ගේ ආරක්ෂාව තමන් බලාගමු. එළඹෙන සති තුන තීරණාත්මකයි. ඒ සති තුන මාස තුනක් කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔබටමයි මටයි අපි හැමෝටම. නිසා පරිස්සමෙමු මේ සති අන්තය කොහෙවත් යන්නේ නැතුව ගෙදරම ඉන්න උත්සාහ කරමු. හොඳයි හෙටත් උදෑසන හමුවන බලාපොරොත්තු වෙන සමගන්නේ. සුබ දවසක්.